මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ පස්වන විදායක ජනාධිපතිවරයා නැවත අගමැති කරන්නට උත්සාහයක් දරනවා. ඒ අනුව මේ කොළඹ නගරය පුරා හමුදාව ස්ථානගත කරලා තියෙනවා කියන සම්පූර්ණ පදනම් විරහිත කිසිදු පදනමකින් තොර කතාවක් සමාජයේ පතුරවා හරිමින් තියෙනවා. මං හිතන්නේ මේ වගේ කතාවක් මේ සමාජයට පතුරවන්නේ මේ අවස්ථාව වෙනකොට දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා දේශපාලන වශයෙන් කියාගන්න දෙයක් නැතුව ඉන්න පුද්ගලයින්. මං හිතන්නේ මේ වගේ වෙලාවක මෙවැනි කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත සහ ජනතාවට මුදා හරිමින් අර තමුන්ගේ බංකොලොත් භාවයේ වහගන්න කිසියම් වූ මාධ්‍ය අවකාශයක් ලබා ගන්න හදනවා කියන කාරණේ තමයි අපිට පේන්නේ. නමුත් අපි ඉතා පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ නිදහසෙන් පසුබිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයා. ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරු 4 දෙනෙක්ට ඉවර කරන්න බැරුව තිබුණු යුද්ධයක් ඉවර කළා. වසර 30ක යුද්ධයක් අවසන් කළා. සීල් කරපු මිනී පෙට්ටිවල දකුණේ තරුණයන් ගෙදෙට්ට එන එක නවත්තපු. ඒ වගේම පාසල් යන උතුරේ දරු දැරියන්ගේ බෙල්ලෙන් සයනයිඩ් කර ගලෝලා ඒගොල්ලන්ට නැවත පාසල් අධ්‍යාපනය ලබා ගන්න ඉඩ සලස්සපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ. එතුමාගේම භාෂාවෙන් කියනවා නම් එතුමා ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නත් බය නැහැ. ඒ වගේම ජනතාව වෙනුවෙන් බලය අතාරින්නත් හැකියාව තියෙන නායකයෙක්. ඉතින් ඒ වගේ නායකයෙක් අපි කවදාවත් මේ හොර රහසේ බලහත්කාරයෙන් හමුදාවගෙන හැල්ලා දාගෙන මේ රටේ තනතුරකටපත් කරන්නේ නැහැ. එතුමාව තනතුරකටපත් කරනවා නම් අපි අනිවාර්යෙන් එතුමාව ඒ තනතුරට ගේන්නේ මේ රටේ ජනතාවගේ ආශිර්වාදයේ මැද්ද මිසක් මේ රටේ ජනතාවට හොර රහසේ හමුදාව දාගෙන ආරක්ෂක රැකවල් දාගෙන එවැනි තනතුරකට ගේන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒක නිසා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරටපත් කරන්න යනවා කියන කාරණය සම්පූර්ණ අසත්‍ය කාරණයක් බව පළමුවෙන් කියන්න ඕනේ.